guys, welcome back to my channel. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද හරියටම ජනවාරි 9 වෙනිදා. ඉතින් අද මගේ පුතාගේ දෙවැනි උපන්දිනේ. ඉතින් busy වුණ නිසා මට මේක ඉතින් 9 වෙනිදා ඉතින් ඔයගලත් එක්ක share කරගන්න බැරි වුණා. ඉතින් බලමු බබාගේ birthday එක දවසේ අපි කොහොමද spend කරේ කියලා. ඉතින් වෙනද වගේම අදත් මම උදේම නැගිටලා ඉස්සෙල්ලම කරේ බබාගේ කෑම එක හදලා ඉවර කරගන්න එක. ඉතින් බබාගේ කෑම එක හදලා ඉවර කරගන්න ගමන්ම අපිට කන්නත් කෑම එක මම ඉක්මනටම රෙඩි කරගත්තා. ඉතින් මං හිතුවා අද උදේම බුද්ධ පූජාව තියලා ඊට පස්සේ කැලණි පන්සල් යනවා කියලා අපි තුන්දෙනාත් එක්ක. ඉතින් මම ටග් ගාලා මෙන්න මේ කිරිබත් එක හදාගත්තා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් කිරිබත් එක හදලා ඉවර වුණා. ඒ වගේ මම අද බබාට බතල දාලා කිරට කරි එකක් හදාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මට පුළුවන් විදිහට ඉක්මනටම කෑම ටික හදාගත්තා. ඉතින් අපේ කෑම උදේ අරගෙන ඉවර වුණ ගමන් මමයි මගේ හස්බන්ඩුයි ගියා අපේ බබාගේ බර්ත්ඩේ කේක් එක අරන් එන්න. ඉතින් මොකද මම කේක් එක උදේ ඉල්ලලා තිබ්බා දවල් හවස වෙලා ඉතින් ටිකක් බිසි වෙනවානේ ඉතින් බර්ත්ඩේ පාටි එකේ වැඩත් එක්ක. ඉතින් ඒ නිසා උදේම අපි ගියා බබාගේ කේක් එක අරගෙන එන්න. ඉතින් සාමාන්‍යයෙන් මං විශේෂ දේවල් තියෙනකොට මගේ කේක් හදන්න දෙන්නේ ඉතින් මෙන්න මේ ආන්ටිට තමයි. එයා ඉතින් මම කියන විදිහටම ඉතින් රසට ලස්සනට කේක් එක හදලා දෙනවා. ඉතින් මම හිතපු විදිහටම ඉතින් මම දුන්න පික් එකටම හරියම රසට ඉතින් මේ ආන්ටි මේ කේක් එක මට හදලා දුන්නා. ඉතින් කේක් එකත් අපි කලෙක්ට් කරගෙන එන ගමන් PNS එකට කියා ඉතින් කන්න මොනා හරි තව ගන්න. ඉතින් අපි PNS එකෙන් ඉතින් බන්ස් අරගෙන දැන් මේ ගෙදර යන ගමන්. ඉතින් ගෙදර ගිය ගමන් මම ඉස්සල්ලාම බුද්ධ පූජාව තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ඉක්මනටම රෙඩි වෙලා ඉතින් කැලණි පන්සලට තමයි ආවේ. ඉතින් මගේ බබා හරි මාසයි පන්සල් ගියාම ඉතින් ඇවිදින්න. ඉතින් මමයි හස්බන්ඩ්යි අපි දෙන්නත් එක්ක ඉතින් මාරේ මාරුවට බබාව හොඳට ඇවිද්දෙව්වා ඉතින් පන්සලේ. අද ඉතින් යාගේ දවසනේ. ඉතින් මේ විදිහට තමයි අද අපේ බබාගේ බර්ත්ඩේ එක දවසේ උදේවරුව ඉතින් අපි ගත කරේ. ඉතින් උදේවරුව විතරක් නෙමෙයි දවල් ඉතින් අපි මොකද කරේ කොහොමද පොඩියට පාටි එක සෙලිබ්‍රේට් කරේ කියලා මම ඊළඟ බ්ලොග් එකෙන් ඔයගලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් එතකන් පරිස්සමින් ඉන්න.